එක දෙක සහ තුන කියන පිට වල ඉරිගුලර් වර්බ්ස් තියෙන මේ ඉරිගුලර් වර්බ්ස් වල ලියපු තේරුම් තියෙන අපි පින්තූර තුනක් වාට ෆොටෝස් තුනක් එවලා තිනවා ගෲප් එකකට දාලා තිනවා ඒක බලාගෙන ලියා ගන්න එතකොට කාලිත කරගන්න පුළුවන් හරි නේද ඊට පස්සේ එතනින් එහා තිනවන රෙගියුලර් වර්බ්ස් කියලා අංක 4 පහයි 7 8 9 10 දක්වා පිටු තියෙනවා ඒවා අපි කිව්වා අගට ලියා ගන්න කියලා ඒ වගේ වචනත් ඊට කලින් දවස්සේ වල තිබුණා ඔයාලට මට ටාස්ක් ඉන්ටර්වයුව එකේ කියලා තිබ්බා ඊට පස්සේ මම ඒ ටික ඔයාලට ෆෝවර්ඩ් කරලා ඇති ඒවා AP2 එම නෙමෙයි නමුත් පොඩ්ඩක් එහෙම එමුලා තිබුණත් හොයලා ලියා ගන්න පුළුවන් මාරු වුණාට කමකුත් නැහැ ඔයාලට ඕනනම් මේ P වලට ඕනනම් හොයලා ලියා ගන්න පුළුවන් AP2 වල තියෙනවා මේ වචන හරි හරි නැත්තම් පුළුවන් ඔයාලට එක දෙයක් කරන්න ඩික්ෂනරි අරගෙන මේකේ තේරුම් බලලා ලියා ගන්නත් පුළුවන් හරි වචන සම්බන්ධව මම ගැටුවක් තියෙනවා මට කෝල් එකක් දාගන්න මම කියන්න දෙන්නම් කොහොමද එකක් පොව කරන්න කියලා හරි නේද මේ ටියුට් එකේ බොහෝ වචන වල තේරුම ගන්න ලියා ගන්න කාලය තියෙනවා ලියා ගන්න මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න වචන සම්බන්ධව මේ ටියුට් එක පොල්ගාලා ගන්න ඇති නේද दूर पदार्थ ग्रूप ඒ වීඩියෝ එක මම අපව මන් දාන්න. එතකොට ඒගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා ඒ නෝට් එක ලියා ගන්න පුළුවන්. හරි. ඔන්න මේ වීඩියෝ එකත් අපව දැන් දාලා තියෙන්නේ. පහු වෙලා සම්බන්ධ වුණා ඉන්නවනම් වීඩියෝ එක බලලා ගිය සතියේ උගන්නපු කොටස මොකක්ද කියලා බලලා පොතේ ග්‍රැම පොතේ පිටු 16කින් වගේ පස්සේ තමයි ඒක ලියා ගන්න ඕන මොකද මුල් 16 ටික මට උගන්වන්න තියෙනවා ඒ අලුතෙන් සම්බන්ධ වුණා එක ඒක මේ සතිය තුල කොහොම හරි අපි අවසන් කර ගන්නවා අසනේ පුනේ නැත්තම් ඒක අනිවාර්යෙන් කරනවා මේ වෙද්දි කරන්න හිටියේ කරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ හරි ඒ අඩු වෙන්නේ මේ ප්‍රශ්නයක් තියෙන්නේ අසනේ හරි හරි එහෙනම් අපි අද එතන ඉඳන් ග්‍රැම කොටස ස්ටාර්ට් කරමු හරි එක ඒ සතියේ සිම්පල් ෆියුචරස් එක අපි කතා කරමු. සිම්පල් ෆියුචරස්. දැන් පොතේ අපි ලියාගෙන තියෙන්නේ සිම්පල් ෆියුචරස්. හරි. තේසස් වල සිම්පල් ෆියුචරස් එක තමයි අපි කතා කරලා තියෙන්නේ. මෙන්න මේ තේස් එකේ අපේ ස්ට්‍රක්චර් එක ලිව්වා කොහමද වාක්‍ය මුලින් සබ්ජෙක්ට් එනවා ඊළඟට will හෝ shall භාවිත කරන්න පුළුවන් ඊළඟට verb එකක් object එක rest එක එනවා කියලා ලිව්වා මේ ටෙස් එක හරහා කතා කරන්නේ සාමාන්‍ය වර්තමානයේ සිදුවෙන හා සිදු කරන ක්‍රියාපිලිවද වාක්‍ය නිර්මාණයක sorry සිදු වේවි කියලා හිතනවා මෙතන විශේෂයි කිව්වා IV එක විතරක් shall දාන්න කියලා කිව්වා කරපු නිසා අපෝම මේ කෙටියෙන් පැහැදිලි කරනවා කරා සිරු කප්පුත් එක්ක will එක දාන්න පුළුවන් කිව්වා අපි examples ලිව්වා video එක තියෙනවා මේක බලලා ලියා ගන්න පුළුවන් සම්බන්ධ වලට මම එන්නම් I will come මම එන්නම් හෙට
I will come tomorrow. අනාගත කාල වාක්‍ය. ඇය වැටේවි. She will fall. ඔයා විභාගේ පාස් වෙයි. You will pass the exam. අපි නැවත හමු වේවි. We shall meet again. මෙන්න මෙවැනි වාක්‍ය ටිකක් අපි ගිය සතියේ ලියාගත්ත සිම්පල් ෆියුත් ටෙන්ස් එකට අදාළව. හරිද? එහෙම නේද? ගිය සතියේ මේ ටෙස්ට් එක වෙන කතා කරේ. කොහොමද? ඔව්ද? ඔව් සර්. ඔව්. හොඳයි. එහෙනම් අලුතෙන් ආපහු එන්න අහගන්නේ මෙන්න මේ ටෙස්ට් එකට අදාළ වාක්‍ය ටිකක් කියපුවා. වීඩියෝ එකේ අන්තිම වීඩියෝ එකේ ඇති ඒ ටික බලලා ඒ නෝට් එක දාගන්න සම්පූර්ණ නෝට් එක තියෙනවා ඒකේ ඔයාට හදලා ලියාගන්න පුළුවන්. ඕක තමයි කතා කරේ. දැන් මෙන්න මේකෙන් අපි දුන්නා ගෙදරදී ඔයාට වාක්‍ය ටිකක් ලියාගෙන ඉන්න අපිට දැන් තියෙන්නේ අන්න ඒ වාක්‍ය ටික චෙක් කරගන්න. හරි. දැන් අපි දැන් ඒ ටික චෙක් කරමු. හරි. මොකද මම ඔයාලට මුලින්ම ලියන්න ඉන්න දුන්න වාක්‍ය. සිංහල වාක්‍ය එකක් දුන්නා ඉංග්‍රීසි වලට ලියා කරේ. බලන්න පළවෙනි එක කියන්නේ. ඔහු පන්තිය පටන් ගනිමි. ඔහු පන්තිය පටන් ගනිමි කියලා ඒක උඩ ඉංග්‍රීසි වලින් කියනවා. He will පටන් ගන්න ආරම්භ කරනකොට begin. He will begin the class කියලා ලියලා තියෙනවා නම් හරි. He will begin the class. චෙක් කරගන්න හරිනම් හරියට දාගන්න. සකල් සෙන්ටෙන්ස් කියන්නේ. පූමාව හපාවි. It will හපනවට bite මාව කියන්නේ me. It will bite me. ඇය මේක කඩාවි. ස්ටාර්ට් තිබ්බට කමක් නැහැ. ස්ටාර්ට් තිබ්බට කමක් නැහැ. ඇය මේක කඩාවි. She will break this. She will break this. Yes. And the පළවෙනි එකට he will start the class කියන එක වැරදිද? හරි හරි මම දැන් කිව්වා ඒක හරි කියලා. ඒක හරි. මම ගෙයක් ඉදි කරාවි. I shall them වරක් දැක්නේ I will කිව්වක් තමක් නේ. I shall ඉදි කරනවාට build ගයක් a house. I shall build a house. Number 6. ඔහු වාහනයක් මිලදී ගනීවි. ඔහු වාහනයක් මිලදී ගනීවි. He will මිලදී ගන්නවට buy වාහනයක් කියන්නේ a vehicle. He will buy a vehicle. හරි. ඊට මේ අලුතෙන් අම්පය දැන් අපිට විශ්වයට පස්සේ මෙහෙම ලියන්න ගියාම කමක් නැහැ මෙතන. හතරේ එක බල ඔයා ඒ ටික ලියා ගන්නවා අර වීඩියෝ එක බලලා ලියා ගන්න මේක තමයි චෙක් කර ගන්න තියෙන්නේ ආස්ටික් ඉන්ෆර්මේෂන් එන්නේ. එතකොට ඒක ලියා ගත්තම හරි මේක ලියා ගන්න. හරි හතර පහ හය පිළිගුවා. හතරේ එක කසුන් මාව යස් කසුන් විල් catch 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 catch
හරි බලාගන්න හරිද බලාගන්න අර පාඩු තියලා හදාගන්න ඇය මේ ගවුම තෝරාවි ඇය මේ ගවුම තෝරාවි ඇය කියන්නේ ෂී ෂීට ගන්න පුළුවන් වි ඔව් වීල් දාන්න පුළුවන් ෂී වීල් තෝරනවාට චූස් මේ ගවුම මේ කියන්නේ this ගවුමට අපි frock කියනවා ගවුම් කිව්වත් හරියට GOWN ගවුම් කියන්නේ ඉංග්‍රීසි වචනයක් අපි එකට මයම දාලා ගවුම් කරගල දෙයි හරි ගවුම් කියන ඉන්ටර්නෙට් එක ගන්න කොහෙද දෙනවා හා latest ගවුම් නිමල්ලද පාසල් ඒවි ආ නිමල්ලද පාසල් ඒවි නිමල්ලද පාසල් ඒවි ඔව් නිමල් will come school today nimal will come school today number 10 tata megas kapavi tata megas kap father will kapana mata cut megas kiyanne these trees father will cut these trees hari da ganna hari giyana ඔබ සරල ටෙස් එකක් සිම්පල් ෆියුචර් ටෙස් වලින් මැඩ නැති ටෙස් එකක්. right. ආදෑමෝ. is that all? ඔහු වැඩසටහන කරාවි. සටහන කරාවි. ඔහු වැඩසටහන කරාවි. he will do the program he will do the program number 2 own me water boy own me water boy they will bring this water they will bring this water finish ඔයාලියමෝ තව තියෙනවද වාක්‍ය ඔයාලියමෝ sentences no no sir no finish හරි එහෙනම් මම ඕන චෙක් කරගන්න මොනවද මේ doubt එකක් තියෙනවා ඔයාලට අහගන්න පුළුවන් කතා කරන්න सिंपल फ्यूचर्स का तैयार नहीं है हम बोलते हैं हाँ सेलेक्टिंग द बोर्ड इट्स ओके डिड यू करेक्ट द मिस्टेक्स अड़पाड़ हो जाएगा तब Yes, sir. Yes. Right. මේ ග්‍රැමෝල දුන්න නෝට් එක එවන්න කිව්වට මට නෝට් එවන්න බැප්පේ මම නෝට් ලියන්න තියනව නෙවෙයි මගේ හිතන්නේ මේ වෙලාවේ මේ නෝට් එක මම මේ වෙලාවේ හිතන වාක්‍ය තමයි කියන්නේ. ඒකෝනේ ඒක වීඩියෝ එක බලලා තමයි මම නෝට් එක ලියා ගන්න ඕනේ. පස්සේ නෝට් ඉල්ලන්න එපා ඈ. වීඩියෝ එක බලලා නෝට් එක ලියා ගන්න. මම මේ ලියන්න තියාගන්න නෑනවා. හරිද? නෝට් එක ඉල්ලුවා කියලා මට නෝට් එක දෙන්න මල්ලක නෑ.
वीडियो के बालू लिया कर ठीक है वीडियो के दान अरे राइट आप इधर दें मैं टेंस के ओ दिस के लिए दान पर ये मैं इकाई नहीं दिए नहीं मगर दाहिनी माँ के दिल में आने दे वाले मैं क्या हुआ ना घर के वाले आने मगर दिल में दाहिनी माँ के ताता मैं गैस कपावी आ मैं गैस कपावी मैं गैस दिवे दे ये ना दिस तो हमारे यानो मगर दिस ट्री वाला क्यों घर दे दिस ट्री स्पेंड हो दिस ट्री स्पेंड हो मैं गैस कपावी मैं गहना दिस ट्री मगर मानो क्यों है मैं गहना तो मैं गैस तो सर हरी एट लीव आ हरी के लीव आ මේ ගසනන් දිස්ත්‍රික් මේ ගසනන් දිස්ත්‍රික් සෙ බහුවචනයි හරි අනුබණ තිබේ ඒ වෙලාව කියන්න හරි එහෙනම් අපි දැන් මේ ටෙන්ස් එකේ මෙතනම අපි ෆෝකස් නැත්තම් කේක්ස් ෆෝම් හැදෙන්නේ විදිය බලාගෙන මෙයා හරි ලියා ගන්න ෆෝකස් කරන හැමෝම four kinds simple future වල four kinds අපි කතා කරා අර tenses දෙකේ කතා කරන්න තියෙනවා අපි ඒක කතා කරමු ඈ අර මේක අපහසුවක් නෑ ફોකස් කියන්නේ අපි මේ සිම්පල් ෆියුචර්ස් වාක්‍යයක් ගත්තාම ඒකේ පොසිටිව් ෆෝම් එක කෙක්ෂන් ෆෝම් එක නෙගටිව් නෙගටිව් කෙක්ෂන් ෆෝම් මොනවද කියලා හඳුනා ගන්න එක අපි බලන්න උදාහරණයක් ලියාගමු he will come now ඔහු දැන් ඒවි ඒ විදිහට කියලා කෙක්ෂන් ෆෝම් එක ගන්නකොට මෙන්න මේ will එක වාක්‍ය එකට ගන්න. මෙයාලා ඇතුළට යනවා will he come. නැව. ඔහු දැන් ඒවිද කියලා yes වෙනවා. ඔහු දැන් ඒවිද. ඔහු දැන් එන්නේ නැති වේවි he won't come now. ඔහු එන්නේ නැති වේවි the won't එක මුලට ගන්න. එතකොට Won't he come now? Kila, yes, sir. Niagan. He will come now. Oh, then maybe. Will he come now? Oh, then maybe the. He won't come now. Oh, then no, maybe. Again, who is in that? Maybe. Won't he come now? Oh, then in that? Maybe. Right.
මේතර තමයි නෝඩ් එකේ එක්ස්ටර්නල් ෆෝම්ස් හැදෙන්නේ නෙගටිව් ෆෝම් හැදෙන්නේ I shall pass the exam. Mama vibhage samat vevi. Question form එක හැදෙනකොට මෙන්න මේ shall තමයි වාක්‍ය එලියට ගන්නෙ. Shall I pass the exam? ඔයා කමා දාගන්න එපා ඔයා ලියන්න. Mama vibhage samat vevi ද negative form එක shall not shan't වෙනවා. Shall not shan't. I shan't pass the exam. ඔය විභාගයේ සමත් නොවේවි. ඔය විභාගයේ සමත් නොවේවිද? Shan't I pass the exam? ඒක ලියාගන්න shall out කොහොමද බලාගන්න? Shall out කොහොමද නෙගටිව් වෙන්නේ? Shan't. Shall't වෙන්නේ. Okay. Did you write it? Yes. Mama vibhage samat vevi. Avashyai singala liya ganna. Mama vibhage samat vevi. Shall I pass the exam or you have a small pain in them? I shan't pass the exam or you have a small pain. Shan't I pass the exam? Mama vibhage samat novevi ida. Hari. Oy widiyata thamai enam meke negative form extras form tika hadenne. Eka mathaka thiyagata awashyai. Hari. අපිට තව සිම්පල් ප්‍රසන් පාස් එක කරන්න ඕන අපි 9ට අලුතෙන් සම්බන්ධ උනායි 8ට ෆයිල් කරලා තියෙන්නේ 8ට ෆයිල් අත් එක්ක පාස්ස් වල ෆෝකස් ස්ථානක් කියලා දීලා නැහැ එන සතියේ ගොඩක් වෙලාවට අපිට ස්කූල් යන නැහැ තමනේ දාස්ල පටන් ගන්න තියෙනවා 10 11 නේ බොහෝ වෙලාවට අපිට අඟහරුවාද උදෑසන වගේ හරිය නැත්තම් මම ෆ්‍රයිඩේ ෆ්‍රයිඩේ ඉන්ටරෙස්ට් ඉන්න ෆ්‍රයිඩේ ටියුස්ඩේ කරලා කරක් කරමු අහරුවත උදේ ෆයිල් එක දාන්න අලුතයි සම්බන්ධ වෙන්න ඒ වෙලාවට ටෙස්ට්ස් වල 1 2 කියන ටෙස්ට්ස් දෙක ඔයාලට මිස් කරලා තියෙන්නේ අපි අටේදී ඒක ආරම්භ කරලා තිබුණේ ඒ නිසා ඒක මම කියලා දෙන්නම් එතකොට ඔය වෙලා තියෙන වචන ටික එහෙම ග්‍රැම පොතේ පිටිපස්සෙ ලියා ගන්න දැන් මේ ලියන ග්‍රැම පොතේ අගට අගින්නම් ලියා ගන්න මොකද වචන කමක් නැහැ ඊයගන්න ඕන ඒක කොහේ හරි වටේ ගිවිලා තියෙනවා නම් ඔය ගත්ත ඩියුට් එක ඊයගන්න පුළුවන් ගත්ත ඩියුට් එක අරගෙන ඒ වචනේ හොයලා ඉවරලා ලියා ගන්න ඉරිගල් ලිස්ට් එකේ වෙනම දීලා තියෙනවා හරි දැන් සිහිලල් ඉස්සරු කවුද ඉස්සරුනේ දේගොල්ලන්ගේ ටියුට්ස් ප්ලේස්මන්ට් එක ගෙවලා තිබ්බ ඇඩ්‍රස් එක ඒ හුඟා ගෙවලා ටියුට් එක ගන්න බැරි වුණායි පහුණායි ඉංගන් පහුණායි ඊට සතරක් අපි දීලා තිබුණානේ ඒ දවස්වල ගන්න බැරි වුණායි දැන් හුඟා ගෙවලා තියෙනවා නම්
ඒගොල්ලෝ මට ඇඩ්‍රස් එක එවන්න ගන්න බැරි වුණා ඉන්නවා නම් කො කවුන්ටර් එක හරි ක්ලාස් විස්තාරය දාලා මට ඇඩ්‍රස් එක එවන්න පෝස්ට් කරා හරි පොඩ්ඩක් මතක් කරන්න ටික ගන්න බැරි වුණා අවුරුදු සන් මන්නේ ගොඩක් ලාට ඒක දාන්න බලාගෙන ඉන්නවා මියක් කියලා හරි හරි එහෙනම් අද ග්‍රැමවල අපි ඊළඟ ටෙන්ස් එක ලබන සතියේ පටන් ගන්න ඕන කන්ටිනියස් ටෙන්සස් ඊට කලින් ක්‍රියාපදයකට ing එක කරන ක්‍රම ටික අපි මතක් කර ගන්න ඕන එහෙනම් දැන් මේ කන්ටිනියස් ටෙන්සස් ඉගෙන ගන්න කලින් ක්‍රියාවකට ing එක කරන ක්‍රම ටික ඉගෙන ගන්න ඕන අපි ඒ ටික ලියා ගන්න හරි එහෙනම් දැන් ලියන්න ඕන ක්‍රියාවකට ing එක කරන ක්‍රම කියලා ක්‍රියාවකට ing एक करण क्रम में कंटिन्यूअस टेंसेस इगर गाने कालिंग अभी हम उन्होंने गाने इन लोगों ने पढ़ सक तो हमारे कंटिन्यूअस टेंसेस के लिए वर्ब क्या ने आई एंड फॉर्म के इसलिए आप बट आई एंड ये करने को हम देखें लापी हम उन्होंने गाने यान लोगों ने टेंस के लिए इगर गाने अरे इन अंगे टेंस का आरंभ क्रियाओं का आईएनजी करने का मतलब क्या निवाद है नंबर वन पहला विधि करें लिया बस बेटा एक लिया ना सामान्य क्रियावाक ना इफ इट इज अ नॉर्मल वर्ब इंग्लिश में लिया करने के लिए आवश्यक ना इफ इट इज अ नॉर्मल वर्ब सामान्य क्रियावाक ना क्या लिया करने सिंगल लिया है सामान्य क्रियावाक ना कौन सा सामान्य क्रियावाक ना एलवे माय गो प्लस आईएनजी गोइंग लर्न प्लस आईएनजी लर्निंग eat plus ing eating right teach plus ing teaching samanya kriyavak na monawa wenasak wenne ha ක්‍රියාපදයකට ing එකතු කරගෙන අපි ing ඇති ක්‍රියාව සහිත කියන එක කියනවා. going learning eating teaching playing හරි ඔන්න සාමාන්‍ය ක්‍රියාවකට ing එක කරපුවම මොකුත් වෙනසක් නැහැ ඔය විදිහටම ඒ ක්‍රියාවලියකට ing එක කරගන්න හරි පැහැදිලිද learning ඉගෙන ගනි මේ උගන්වමි ඉගෙන ගනි මේ නේ හරි යමින් ඉගෙන ගනිමින් eating coming teaching උගන්වමි උගන්වමි call calling කතා කරමි Sleeping. Atugami. Sleeping.
cook, cooking. යම් ක්‍රියාවක් ඊය පුරෙන් අවසන් වන්නේ නම් right if a verb is ending e if a verb is ending letter e යම් ක්‍රියාවක් ඊය පුරෙන් අවසන් වන්නේ නම් මොකද වෙන්නේ කියලා බලන්න Come. Advise. Make. Take. See, these words are ending letter E. Me, ia puring awasang wala kriya huta ing. Karadya api, ia pura aing karala ing. Nagano. Parani, ia pura iwatla ing. Come, come. Can I advise for mother? Advise say, Iapoila Kargan. Iapura in Kargan, Iyagi Daga. In a minute, Mother Yagan. Iapurina son of the Apra in Kerala, Iyagi Daga. කොහොමද මතක තියාගන්න ඒ ඊ අකුර ඉවත් වෙනවා ing එකතු වෙන්නේ Right. Come, coming, aiming, getting high tail. Advice, advising. How are the karamin killer tail? How are the karamin? Make, making. Had the mean killer tail. Taking Gani mean Kilaki Gani. Right? Uno, you get an Ijapurina sound not. What am I after? Ijapurina sound not. 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 Number three. Right, number three, yeah. Yam Kriyavak. යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව ඒක පැහැදිලිව ලියා ගන්න යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව කොන්සනන්ට් අකුරකින් අවසන් වී
යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව consonant අකුරකින් අවසන් වී මොකද්ද සර් කීවේ යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව consonant මේ තියෙන consonant අකුරකින් අවසන් වී යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව consonant අකුරකින් අවසන් වී අවසන් වී ඊට පෙර ඇත්තේ ඊට පෙර ඇත්තේ vowel අකුරක් නම් vowel යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතිව consonant අකුරකින් අවසන් වී ඊට පෙර ඇත්තේ vowel අකුරක් නම් नम कम नम अग अकुर अग अकुर वित्त कोट आईएनजी एक कराई डबल कर ला आईएनजी ना आलो अग अकुर दित्व कोट आईएनजी cut put stop clap bake kira balanna me kriya pada denna look at this word cut put stop clap bake प्रनौंस कौन सा ඊට පෙර ඇත්තේ වවල් ලකුණක් නම් යු යු ඕ ඒ ඊ අන්න ඒ ක්‍රියා අන්න ඒ කතන්දරට ලක් වෙනවා නම් ඒ රූසට යටත් නැගේ පද එවැනි ක්‍රියාපදයක් ing එක කරනකොට මෙන්න මේ අත අපුරු ඩබල් කරලා ing දා ගන්නවා එහෙනම් කට් කියන පදේ කොහොමද ing දා ගන්න වෙන්නේ කටින් වෙනවා කටින් නෙමෙයි කටින් වෙනවා ඩබල් ඩී ආයි පුට් මොකද වෙන්නේ පුටින් වෙනවා ස්ටොප් මොකද වෙන්නේ ස්ටොපින් ඩබල් පී ආයි විතර දෙක ඔයා හදලා ලියන්න ෂෝට් වලට තේරෙයි ක්ලැප් ක්ලැපින් අක්කුරි ගැසමි big begging ingamani yadimi right like aur ek tuna apka katha kara හතර එක වෙලිය. අම්පෝ
යම් ක්‍රියාවක් IE වලින් අවසන් වන්නේ නම් මොනවද අකුරු I සහ E යම් ක්‍රියාවක් IE වලින් අවසන් වන්නේ නම් nine time sir liya ganne kiyuwe mokadda hatara meka me liya ganne kiyuwe yam kriyawak ie walin avasan wanne na me dena liyana yam kriyawak ie walin avasan wanne na හරිද යම් ක්‍රියාවක් IE වලින් අවසන් වන්නේ නම් කියලා ලියාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් බලන්න මේ එක්සැම්පල් තුන එච්චරයි මම කියන්නේ. තමාවත් දාගන්න හැදලි විදිය බලන්න. මේ වාර එක්සැම්පල්ස් die, lie, time වචන අඩුයි. IE වලින් අවසන් වෙන්නේ. අපි කොහොමද ඒක IE දාගන්නේ? ई और ही नाम सामने आती है ई वन ई आई इन करो ला आई ए जी दान की और डबल आई में दो इन मत बे इन अब क्या करना मैं आई ई देखो मैं वेनु बोलते वाई दागा वाई दाला आई ए जी दा दाई दाइन इन अ लाई को हम अंदर लाइन ඉතින් ඔයා කයි එකද ලියන්න පොඩ්ඩේ IE දෙක ඉවත් කොට Y යොදා IE G එක. ඊයක යම් ක්‍රියාවක් IE වලින් අවසන් වෙනවා නම් මොකද කරන්න ඕන? IE ඉවත් කරලා Y ගෙනත් ඇටිට Y යොදලා IE G දාගන්න. ඉක්මන් කරනවාට හයි කියලා කියනවා. Yes sir. Right, okay. අපි අවසාන ක්‍රමයට යන්නේ නම් මොනවද ක්‍රම? සාමාන්‍ය ක්‍රියාවක් නම් සාමාන්‍ය ටයින් එක කර ගන්න. E වලින් අවසන් වුණොත් E අකුර අයින් කරලා ING දාන්න. තනි සම්බන්ධකින් අවසන් වෙලා අග කොන්සොනන්ට් ලා අපේ වවල් වෙනවා නම් අග අකුර ද්විත්ව කොට ING දා ගන්න. IE වලින් අවසන් වෙනවා නම් යම් ක්‍රියාවක් IE වත් කොට Y යොදා ING කරගන්න. හරි. ඊළඟට අපි ලියා ගන්නවා මේ Y අකුරින් අවසන් වුණොත් මොකද වෙන්නේ කියලා. හරි. ඒකට එකක් හදා මර ලක්ෂණ එකක් නේ. අපි ඒකත් දාගමු. ලියන්න. යම් ක්‍රියාවක් Y අකුරින් අවසන් වන්නේ නම් 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 සාමාන්‍ය ක්‍රියාවකසේ සාමාන්‍ය ක්‍රියාවකසේ කිසිදු වෙනසක් නොකොට
ing එක කරයි සාමාන්‍ය ක්‍රියාවක සේ කිසිදු වෙනසක් නොකර ing එක කරයි cry play delay fry වයිවලින් අවසන් වුණා කියලා ing දාදී ක්‍රියාවට මොනවක් වෙන්නේ නැහැ සාමාන්‍ය ක්‍රියාවක වගේ ing යකට එකතු කරගන්න වයි අයින් කරන්නේත් නැහැ මොනවත් වෙනසක් වෙන්නේ වයි එහෙම තියදී අකට ing ලියාගන්න හරිද? Yes sir. Right. එහෙනම් දැන් ඔන්න ඔයා මතක තියාගන්න ඕන මේක life time වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාවකට ing එක කරගන්න දැන් දානවා. මේක O level ද A level ද campus sound ද වෙන රටකට ගියාද මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රියාවකට ing එක කරන්න ඔය ක්‍රම ටික තමයි තියෙන්නේ. හරි? කෝඩ් එක මතක තියාගන්න. හරි අපි දැන් ළමන සතේ continuous tenses පටන් ගන්නදී ක්‍රියාවකට ing දාගන්නයි වාක්‍යය. මොනික එතකොට ඕන ක්‍රියාපදයකට ing දාගන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට දැන් මම ඔයාලට පොඩි වැඩක් කියනවා. ගෙදරදී පැන්සලක් අරගෙන මේ irregular verbs එක තියෙනවා නේද? මේකේ මේ පළවෙනි තීරුවට ing ලියන්න ගෙදර ඉන්නවා. හරි? දැන් b කියන එකට ලියන්න එපා. ඒකට දාගන්න එපා. ඒක වෙනම b e i n g b කියලා වෙන එකක් ඉන්නවා. අනිත් අට පුළුවන්. beat i n g මොකද වෙන්නේ? කො ගන්න පොඩ ටියුට් එක වතර ටියුට් එක. meeting වෙනවා. e meeting. become කියන ක්‍රියාව කොහොමද කරන්නේ? අග ie පොරක් තියෙන්නේ. දැන් කොහොමද i n g දාන්න ඔයා? e beginning bending bind මොකද වෙන්නේ කියන්නේ binding bind මොකද වෙන්නේ දැන් bind වල ඊය පුරක් වෙනවා දැන් මොකද වෙන්නේ ඊය අයින් කරලා අයින් කරලා අයින් ආ binding bleed bleed bleeding bleeding blow blowing breed breeding හරි එනං ඒ විදිහට තමයි ඔයා ing දාගන්නේ. ඊට පහළට යනකොට මම පොඩි වැදගත් කීයක් කරනවා. ලියා ගන්නවද? මොකද පුතේ? සේ ඒ ටික grammar book එකේ ලියා ගන්නවද නැත්නම් tute එකේ ing ලියා ගන්නවද? මේ ing ලියා ගන්න මේක ප්‍රැක්ටිස් වෙන්න මම ලියන්නේ කියලා. එතකොට ඔයාට ඔළුවට යනවනේ මේක. මේ ක්‍රියාපද ඔක්කොම ing cancel වෙලා ලිව්වට පස්සේ ඔයාට මේක ට්‍රේනින්ග් වෙනවා. එච්චරයි ඕනේ. grammar පොතේ අපෝ ලියන්න ඕනේ නැහැ. හරි සර්. හරි. දැන් බලන්න මෙතන cut කියලා තියෙනවා ක්‍රියාපදේ cut cut නම් මොකද වෙන්නේ ing කියන්නේ කොහොමද ඔයා dab dab t අකුර double කළා ing t අකුර double කළා ing දාගන්න dig කොහොමද කියන්නේ නේද dig g අකුර double කළා ing g අකුර double කළා ing දාන්නේ ඔව් එහෙම තමයි do මොකද වෙන්නේ do ing නිකම්ම ing දානවා එච්චරයි
හරි එතකොට ඔය ක්‍රම ටික ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙනවා run කොහොමද ලියන්න ඕන run double n i n g double n i n g right double n oh get කොහොමද get double t i double t i n g i n g හරි double t i n g oh double t i n g එහෙනම් පුතේ ඔක ලියවහම ඔක හොඳට ප්‍රැක්ටිස් වෙනවා irregular verbs එක එහෙනම් ලියන්න ඊට පස්සේ බලන්න regular keep එකක් බලන්න regular හතර වෙනි පිටුවේ regular verbs තියෙන මේ tilde එකේ මේ වගේ ෆොටෝස් එදා ඉවර තිබ්බ භාගයේ මම ඒවා දාලා පොඩ්ඩක් අර ෆොටෝස් එවද්දි පිටු අංක මාරුවල ඇති පොඩ්ඩක් හොයාගන්න ඉතින් ඒක මේ පිටු හොයාගන්න බැරි වෙන දෙයක් නෑ නේ වචනේ කියවපුවම හොය වචනේ කියවලා හොයාගන්න enhance කොහොමද අයින් දාන්නේ offer दाने එහෙනම් ඒ විදිහට ing practice වෙන්න ලියන්න. එතකොට ඔයාලට verb ඕන verb එකට ing දා ගන්න පුළුවන් වෙනවා. පොඩි පොඩි confusing වෙයි ඔය double වෙන තැනදී. ඒක අපි හඳුනා ගමු ලියද්දි. හරි. එහෙනම් අපි එතනින් ගව පාට් එකෙන් ing වෙනවා. අපිට සතියේ continuous stress ආරම්භ කරමු. ඔය කරගෙන ඉන්න ක්‍රියාවකට ing දා ගන්න පුළුවන් වෙලා ing. Practice වෙලා ing. मेके क्रियापद वाल तेरम लिया पुलवांगना कटेट होयागा पुलवांगना फोटो मारवला होयागा पुलवांगना कामी विन क्या भाग्य दिगा भी नौकर लिया गया अक्तूर नौ ने तन दिगा भी नौ लाई अभी कहाँ पार्टी उठते के देवे नहीं पिटूए दिगा भी ना वा मीट के ना क्रियावाद नीला नया नहीं इधर मीट हमू है ना वा meet ගැටලු තියනයි අහන්න අර දෙක එක දාන්නවනේ මොකක් අය නේද meet කියන්නේ හම්බ වෙනවනේ ඊට පහල මොකද තියෙන ලියලා නැතුව ring කියන පදේ තියෙනවනේ මොකද ring කියන්නේ ring කියන්නේ නාද කරනවා නාද කරනවා ඊට පහල ක්‍රියාව තියෙනවා රයිස් කියලා පායනවා රයිස් කියන්නේ පායනවා නැත්නම් උදා වෙනවා ලියවිලා නැති වචන මම මේ කියන්නේ තුන්වෙනි පිටුවට එන්න දැන් ඉරිගොලිස්ට් එකේ තුන්වෙනි පිටුව ඒකත් ලියා ගන්න බැරි වුණ වචන කීපයක් තියෙනවා එතන
तुम्हें पढ़े मकाद इस्लाम तेरे लिया कर भाई लाते हैं ने स्ले किया ना क्रिया पादे एसले वाई नहीं तो करना हम बुना दे यस सर वाई ओ स्ले किया ने कपाँ कोटा मरनो स्ले कपाँ कोटा मरनो के लिया कर ඊළඟට එතරම් පහල තවචනයක් තියෙනවා ස්පින් එකට පහල ස්පිල් කියන ස්පිල් කියන්නේ ඉහිරෙනවා ඉහිරෙනවා don't try over the spilt milk කියලා කියන ඉහිරන කියලා අඳන්න එපා කියලා කියන ස්පිල් ස්පිල් කියන්නේ ඉහිරෙනවා ඊට පස්සේ ස්පිට් කියලා දෙනවා කියලා ගහනවා ඊට පහල වචන ලියන නෑ ස්ප්ලිට් කියලා තියෙනවා එක ලියා ගන්න වියනවා කියන්නේ. හරි. මම හිතනවා දැන් හැමෝම ඉරිගියුලර් ලිස්ට් එක මේ පොතේ තියෙන ඒ තේරුම් ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඇති. ලියා ගන්න බැරි වුණා නම් ඔන්න අහපව අද දවසේ දාලා තියෙනවා. හරි කියුට් එක ගන්නට ලියා ගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ ඔයාලා මට මම ටයිම් එකක් දෙන්නම්. එතනින් එහා පැත්තේ තියෙන 4 10 පිටු 10 වෙනි පිටුව දක්වා තියෙන රෙගියුලර් වර්බ්ස් වල තේරුම ඔය ඒවල තියෙන ෆොටෝස් බලලා ඉවරලා අදලා ලියා ගන්න. ලියා ගන්න බැරි වුණ වචන තිබුණොත් ඒ වගේ තේරුම කියන මං ලබන සතියේ විනාඩි 10ක් අතර ගන්න. ඒක කම්ප්ලීට් කරගෙන ඉන්න. බලන්න අපි ස්කෝල් ටෙක්ස්ට් බුක් එකට යන් 9 වසරේ පොතේ ස්කෝල් ටෙක්ස්ට් බුක් එකට එන්න. School textbook එක. එක තුන පන්ති තියෙන එක තුන. පියාංග වලට මම එවලක් තියෙනවා. චෙක් කරගමු lesson එක කොහොමද කියලා. ඉරිට් 1 එක print out එකක් දාගත්තද පොත හොයාගත්තද පොත කරගත්තේ print out කරා print out යන්නට ගන්නවා නේ දැන් ඉතින් හරි ඔයාලට කොට පුළුවන් ඔයාලට වචන ටික difficult words ටික හෙව්වද මෙන්න මම book එක ඔයාලට screen එකේ දැම්ම දැන් මේක තමයි වාටි වල තියෙන්නේ everybody is good at something කියන පාඩම unit 1 එක මේකේ මම කිව්වා අලුතෙන් ආපහු අහගන්න මේ පාඩම කියවලා මම ක පිටු අංක 1 සිට 5 දක්වා තියෙන පිටු වල තේරුම ඔයා දන්නේ නැති වචන ඔයාට difficult words අපි අර පොතක් හදාගන්න කියන්නේ difficult words කියලා මෙන්න මේ difficult words කියන book එකේ මම කියන්නේ 120 100 මුඛයක් ගන්න කියලා. ඔය පොතේ ඔය පාඩමේ නම ලියලා. Everybody is good at something කියලා ලියලා. ඒ කියන්නේ unit 1 කියලා ලියලා. පාඩමේ නම ලියලා. ඔයා තේරුම ගන්න ඇති වචන ටික පහලට ලියන්න කිව්වා. ලියලා dictionary එකෙන් තේරුම හොයාගෙන ඉන්නේ.
ඒ වැඩේ නවත්තන්න බෑ නවය වසරේ සම්පූර්ණ ඔය පොතේම සියලු අමාරු වචන ලියලා ඩික්ෂනරියෙන් තේරුම් හොයලා ඉස්සරහ ලියන්න ඕන එකක් දෙකක් ලියලා ඉවරගෙන ඉන්න ගමන් නිකන් ඉන්න වෙලාවට මේක බලලා වචනවල තේරුම කියව ගන්න ඕන ප්‍රැක්ටිස් කර ගන්න ඕන ඉංග්‍රීසි වල ඉන්න පුළුවන් වචන තමයි ළඟ තියෙනවා නะ ඉංග්‍රීසි පා වෙනවා නොතේරෙනවා එන්නේ එන්නේ අපිරිය වෙනවා වචන දන්නේ නැති මම එක පැත්තකින් ඔයාලට ග්‍රැමටික හදා වෙනවා පිළිවෙලට අනිත් පැත්තෙන් ඔයා වචන හම්බ කරනවා මමත් වචන දෙනවා විශේෂයෙන්ම ඔයා හම්බ කරන වචන තමයි ඔයාලට තදින් මතක තියෙන්නේ ඔයා ඩික්ෂන් එකත් එක්ක ඔට්ටු වෙලා අමාරුවෙන් එකතු කර ගන්න වචන ඔයාලට තදින් මතක තියෙන්නේ ඉතින් වචන දන්නවා කියන්නේ පොණි ඇවිදින ඩික්ෂන් එකක් වගේ වෙනවා කියන්නේ ඉංග්‍රීසියෙන් දෙන්න ලේසි වෙනවා හරි මේ පොතේ තියෙන වචන ටික එකතු කර ගන්න අටේ පොතේ වචන එකතු කරගත්තා නවයේ පොතේ එකතු කරගමු 10 පොතේ එකතු කරගමු කොළහයි පොතේ එකතු කරගමු ඒත් එක්කම අපි 10ට එද්දි පාස්ටර් බුක් වල තියෙන අමාරු වචන එකතු කරගන්න යනවා එතකොට පේපර්ස් වල එන ඩිෆිකල් වර්ඩ්ස් ටිකක් හොයාගත්තා පස්සේ එහෙනම් ඔයාට එන්න තියෙන පේපර් එකේ ඉන්නේ ඔයාම ඔය තියෙන වචනත් එක්කම තමයි ගැටලන්නේ 180ක් 90ක්ම ඔයා දන්න වචන පේපර් එකට එනවා නම් පේපර් එක තේරෙන්නේ නැද්ද තේරෙනවා ග්‍රැමර් ටික හඳුනන කෙනෙක් නම් ග්‍රැමර් තේරෙනවා වචන තේරෙනවා පේපර් එක 90ක් වාර තේරෙනවා කියන්නේ ආන්සර්ස් ලියා ගන්න පුළුවන්. කොහොමදයි? අවෙන්න ඕන සරසන. දැන් මේ වචන හොයන වැඩේ දිගටම කරගෙන යන්නේ. වචන හොයන්න. මම ඔයාලට කොච්චර වචන දුන්නත් වැඩක් නැහැ. ඒවා ටියුට් එකේ තියෙනවා. හරි? පොත්වල විතරයි. හැබැයි එහෙම නෙමෙයි ඔයා ලියලා හොයන වචන ඉස්සරහේ ඔයාට තනින් මතක තියෙනවා. ඒ නිසා ඔයයි තනියම හම්බ කරගන්න ඕන. ඔයයි වචන ලියන්න ඕන. ඔයා ලියනවා අනිස්සරෙන් හොයනවා. ප්‍රැක්ටිස් කරගන්නවා ඉතින් හොඳට මතක තියෙන්න. ඒ සම්මුලුර කොච්චර වචන දුන්නා ඔයාම ඔයා ගන්නවා කියලා තමයි තනින් මතක තියෙන්නේ. අපි මේවා දීලා ඒව හරහා නැවත වාක්‍ය ලියලා උත්සාහ කරනවා ඔයාට මතක තියවන්න. ඊට වඩා තනින් මතක තියෙනවා ඔයාම ඔයා ගන්නවා වචන. සමචර වෙන වැඩේ දිගටම කරගෙන යන්න ඕනේ. ඊසතේ මේ පාඩම කියලා දුන්නා නේද? Yes sir. Yes sir. මම මෙන්න මේක අපි ඇක්ටිවිටි එක කරගෙන ඉන්න කිව්වනේ මේක කරන්න කිව්ව නේද fine yes sir okay let's check them අපි දැන් check කරගමු බලන්න answers ටික කියන්නේ එහෙනම් දැන් ගන්න වෙන්නේ අර ඇක්ටිවිටි වලට වෙන පොතක් ගන්න කිව්වනේ තුන්වෙනි පොත ඇක්ටිවිටි මේක difficult words පොතේ වැඩි කිව්වා දැන් අද එකේ ඉඳන් පහක් අපිට ඕල හෙව්වා නම් අදයි නම් මොකද කරන්න ඕනේ ඊළඟට පහේ සිට 10ට අපිට ඕන අමාරු වචන හොයාගන්න ඕන ඊළඟ සතියේ. හරි අඩුතරම් පිටු හතරකවත් හොයන්න ඕන සතියේ. දැන් ගන්න ඇක්ටිවිටි බුක් එක. දැන් අපි බලමු මේ වගේ ආන්සර්ස් මොනවද කියලා. ඇක්ටිවිටි 2. යුනිට් 1. Activity 2 Number 1 What is the TV program mentioned in the dialogue? මේ dialogue එකේ සඳහන් වන එතකන් මේ dialogue එකේ සඳහන් වන TV program එක නම ලියන්න. What is the name of the TV program? Children can sing TV program. Yes. Children can sing. හරි ඒක එතකොට මම board එකේ ලියන්න ඕනේ නෑ නේ. ඒසර ඇයි මේ රික්වෙස්ට් කරන්නේ රිමෝට් එක වලද? හා? Children can sing. හරි මෙන්න මේ මම ලියන්න ඕනේ නැහැ බෝඩ් එකේ මට පෙන්නන්න පුළුවන් අවශ්‍යක නේද? යසිරු ඇයි? ඔයා මේ රිමෝට් එක රික්වෙස්ට් කරන්නේ ඇයි? We want to say. पेन्न आंसर मार्क कर
මෙන්න මෙතන children can sing කියලා මේ පහල තියෙනවා ඒක තමයි TV program එකේ නම නේද හරි ඔන්න පළවෙනි එකේ ඉන්න answer එක children can sing කියන එක හරියම තමයි තියෙන්නේ ඒකට ඒක ලියුණා හා එයාකටයි චෙක් කරගන්න හරි දාගන්න second one did pobudu watch it alone මේ alone කියන්නේ තනිව what is alone තනියෙන් පොබුදු තනියෙන්ද මේක බැලුවේ කියලා අහනවා no තනියෙන්ද බැලුවේ no family no no කියලා දාන්න yes I did you know all my family are music lovers so we watch it all together අපි ඔක්කොම එකට බලමු no which is family ඔව් එහෙනම් එතන ලියන්න පුළුවන් number 2 වලට no with his family family members කිව්වත් කමක් නැහැ with his family no with his family and with his family members ඊළඟට අහනවා who had a great voice කාටද හොඳ හඬක් තිබුණේ first boy had great voice the first boy first boy oh the boy who came first කියලා ලියවන හරි එන්න මේ තියෙන්නේ තේරුණාද ඔව් මේ තියෙන්නේ the boy who came first the boy who came first had a great voice the boy who came first mulimma ko kirimila meda thamai honda hanak thiyunu How many members did the orchestra consist of? මෙතන consist කියන අන්තර්ගත වෙනවා අඩංගු වෙනවා. orchestra එකේ සාමාජිකයෝ කී දෙනෙක් පමණ හිටියාද කියලා අහනවා. 30 members. Nearly 30 members. ඔව් ඒක nearly කියන වචනේ දාගමු. මොකද දන්නවද ආසන්න වශයෙන් 30ක් විතර. අපිට 30 exactly කියන්න බෑනේ. Nearly 30 members. Within nearly 30 members සාමාජික 30ක් පමණ ආසන්න වශයෙන් හිටියා 28ක් 29ක් වගේ වෙන්නේ exactly we don't know so we can write as nearly 30 members number 5 you took the words right out of my mouth ඒ කියන්නේ ඔයා ගත්තා මගේ කටේ තිබ්බ වචනේම ඔයා එළියට ගත්තා කියන වගේ තේරුමක් එන්නේ what does this mean මොකද්ද මේකෙන් අර්ථවත් වෙන්නේ කියලා අහනවා mean කියන්නේ අදහස් කරනවා අර්ථවත් කරනවා I didn't understand what you said මම තේරුම් ගත්තේ නෑ ඔයා කියපු දේ I was going to say the same thing මමත් කියන්න ගිය ඔයා කියන්න ගිය දෙමයි I don't agree with you මම වත් එක්ක වෙන්නේ නෑ ඔකට ගැලපෙන්නේ B. I was going to say the same thing. Yes. B. Answer B. I was going to say the same thing. Yes, that is the answer. I was going to say the same thing. B is the answer. B is the answer. Find words in the conversation which mean much the same as the following. Find words. වචන හොයන්නලු අපිට. In the conversation, conversation can be saakachchawa. Me saakachchawe thiyena wacana hoyanna which mean much same. Much kiyanne hunga. Same kiyanne samana. Hungak samana. As the following pahata prakasa walata hungak samana wacana hoyanna. Said officially or in public.
රාජකාරිය මට්ටමින් කිව්වා එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා මොකක්ද කියන්නේ announce correct announce yes this is the word announced announce is the word announced announced number 2 almost almost එක තේරුම ආසන්න වශයෙන් almost කියන්නේ ආසන්න වශයෙන් this is the answer nearly 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 කියන්නේ ආසන්න වශයෙන් almost කියන්නේ ආසන්න වශයෙන් Number 3 a group of listeners or spectators listeners kiyanne ehunda ehun kan dena kandayamak naththan spectators to kene ke therum dannawada spectators la kiyanne kawuda prekshake prekshake unara banu mena me gollanta kiyana wacanayak kiyanne audience 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 sabhavani sabhava audience Enemy watching. Audience. Right. Udapi enang ilangat learning point ka meke tiyene ekata api yan. Collective nouns sambandha paadamak tiyenne. Naam pada pilivanda man wata wenama cool lesson ekak karanna tute ekak karaha. Namuth metaradi collective nouns karai yawath kiyala denna tiyenne api e gana katha karu pothe paadam wala ehemane. තරින් තර කොටස් ගන්නවට තියෙන ගමෝල අතරම නවුන්ස් ගන්නාම නවුන්ස් වර්ග නවුන් කියන්නේ නාමපද නාමපද ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි ඒ තමයි kind of nouns noun number noun gender කියලා අහගන්නකෝ ජූට්ටක් කියලා දෙන්න collective nouns එන්නේ කොහොමද කියලා කියලා දෙන්න හරි නාමපද වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මොනවද kind of nouns noun number noun gender ලෙස A kind of nouns යටතේ නාම පද වර්ග පහක් එනවා. ඒවා තමයි proper noun විශේෂිත නාම. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ කොට කියන නමක්, ගමක නමක්, රටක නමක් අපි කියන proper noun කියලා. කමල්, නිමල්, ලමල්, කේගොල්, පොල්ගහල, කුරුණෑගල, කැණි අන්න proper nouns. ඒකට proper nouns කියලා කියනවා. ඊළඟට තව වර්ගයක් තියෙනවා. මොනවද ඒ? common noun කියන්නේ common noun කියන්නේ පොදු නාම මොන නාමද පොදු නාම පොදු කියන්න පුළුවන් teacher boy girl dog tree පොදු කියන්න පුළුවන් ඒවා පොදු නාම ඒකේ තුන්වෙනි වර්ගය තමයි abstract nouns ಗುಣ නාම කියලා කියන්නේ ගුණයක් කියවෙන නාම හොඳ බව නිර්මිත කම right ඒ කියන්නේ good අපි ගත්තොත් able එකේ ability හැකියාව goodness යහපත් බව kingship රාජත්වය කියනවා patience ඉවසීම kindness කරුණාවන්තකම ඒවට අපි කියනවා abstract noun කියන ගුණ නාම සිංහලේ බහුවාචක නාම කියලා කියනවා. ඒ කොටේ හතරවෙනි වර්ගය තමයි මේ collective nouns කියලා කියන්නේ. හරි. ඔන්නෝම තියෙන පාඩම කොයි හතරවෙනි වර්ගය තමයි වාට කියලා දෙන්න තියෙන්නේ. Collective nouns. Collective nouns කියන්නේ තේරුම සමූහ නාම. මොනවද collective nouns කියන්නේ? සමූහ නාම. ඒ කියන්නේ කීප දෙනෙක් හෝ කීප දෙයක් එකතු වෙලා හැදෙන නාම වලට අපි කියනවා සමූහ නාම කියලා. හරි දැන් සමාජිකයෝ කීප දෙනෙක් එකතු වුණාම members වෙයි. ක්‍රීඩකයෝ කීප දෙනෙක් එකතු වුණාම මේක team එකක් වෙනවා. නැත්නම් group එකක් වෙනවා. තේරුණා? අලි ගොඩක් එකතු වුණාම herd වෙනවා, රංචුව වෙනවා, රැලක් වෙනවා. එක්කෙනෙකුට රැලක් රංචුවක් කියන්න බෑ. නේද?
අන්න ඒ වගේ දැන් මෑන් ඔෆ් මියුෂියන් බෑන්ඩ් එකක් කණ්ඩායමක් වෙනවා ඒ කියන්නේ වයන ගායන ඔක්කොම එකතු කරන බෑන්ඩ් එකක් එක එක්කෙනෙකුට බෑනේ ආමි හමුදාවකට කියන්න බෑනේ එක්කෙනෙකුට කියලා මම ආමි කියන්නේ නේ ඒ කියන්නේ වෙපන්ස් ඕන සෝල්ජර්ස් ලා ඕන කමාන්ඩර්ස් ලා ඕන එන්න කමාන්ඩ් කෙනෙක් ඕන ඔක්කොම එකතු කරනම තමයි ආමි එක හරි द्रव्यना ද්‍රව්‍ය හඳුනන නාම. ඒ වගේ නාම පදවල පහක් පහේ හතර වෙනි වර්ගයේ කලෙක්ටිව් නවුන්ස් කියලායි කියන්නේ තියෙන්නේ. හරි. දැන් ඔගේ ෆුල් ලෙසන් එකක් අපි කතා කරමු ඉතින් මේ නවුන් සම්බන්ධව අරගෙන ටියුට් එකක් කරා කියලා දෙන්න. දැනට පොතේ තියෙන කොටස අපි කතා කරමු. දැන් කොහෙන්ද ආවේ කියලා තේරුණා නේද? නවුන්ස් වල කයින් ඔෆ් නවුන්ස් වල හතර වෙනි වර්ගයේ. අර නවුන් නම්බර් කියන්නේ ඒකවචන සහ නාම පද. බහුවචන නාම පද උට නම් නම්බ කියලා. නවුන් ජෙන්ඩර් කියන්නේ ස්ත්‍රීලිංග සහ පුරුෂ ලිංග නාම පද. ෆෙමිනින් ජෙන්ඩර් කියන්නේ මොනවද කියන්නේ ෆෙමිනින් ජෙන්ඩර් ස්ත්‍රීලිංග. මැස්කියුලින් ජෙන්ඩර් කියනවා පුරුෂ ලිංග. ඒවට අපි කියනවා නවුන් ජෙන්ඩර් කියලා. දැන් මෙතන හිනම් කලෙක්ටිව් නවුන් සම්බන්ධව තියෙන්නේ මං කිව්වා මේ නවුන් කයින් ඔෆ් නවුන්ස් වල හතර වෙනි වර්ගය ගැන තමයි අපි විතර කතා කරන්නේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරමු. When we use collective noun, we can use either a singular or a plural. අපි collective nouns භාවිත කරන විට අපිට පුළුවන් ඒකවචන නාම ඒකවචන ස්වරූපයක් බහුවචන ස්වරූපයක් දෙකම භාවිත කිරීමේ හැකියාව තියෙනවා. The choice depends on whether we see the group or group as a whole or as a number of individual members. ඒක තීරණය වෙන්නේ අපි භාවිතා කරන ආකාරය අනුව තමයි එක සිංගියුලර් ප්ලුරල් දෙක කියලා තීරණය වෙන්නේ. අහගන්නකෝ. The choice depends අපි තෝරගන්න විදිය අනුව. Whether we see the group අපි එක කණ්ඩායමක් විදිහට දකිනවාද? එහෙම හිතලා කතා කරනවා නම් කොහොමද? As a whole සමස්තය අපි දා ගන්නවා අපි ඒක එකක් විදිහට. එහෙමනම් ඒක සිංගියුලර් වෙයි. ඒකේ ඉන්න කට්ටිය වෙන වෙනම තනි තනිව කතා කරනවා නම් ඒක ප්ලුරල් වෙයි. තේරුණාද? ग्रुप එකක් කියලා තනි කර සම්පූර්ණයෙන් ඒ ගෲප් එකේ සමස්තයකට එකට එකට කතා කරනවා ඒක සිංගියුලර්. ඒකේ ඉන්න ගෲප් එකේ කට්ටිය වෙන වෙනම ඒ ගැන හිතලා අපි කතා කරනවා නම් ඒක ප්ලුරල් වෙනවා. ඒකයි මේ කියන්නේ. As a number of individual members, number of individual කියන්නේ තනි තනිව එක එක සමාජිකය ගැන කතා කරනවා නම් ඒක ප්ලුරල් වෙනවා. දැන් අපි බලමු මෙතන පහල ඊළඟට කියන කොටස. We use a singular verb if the group act as a singular unit. We use a singular verb. අපි ඒකවචන ක්‍රියාවක් භාවිත කරන්නේ if the group act as a group unit, singular unit. ඒකවචන ඒකකයක් විදිහට භාවිත කරනවා නම් මේක මේ කණ්ඩායම singular verb එකක් පාවිච්චි කරන්න. Is, has වගේ පාන. And a plural verb when the members of the group act as number of individuals. බහුවචන ක්‍රියාපදයක් පාවිච්චි කරනවා මේ භාවිත කරනවා මේකේ සාමාජිකයේ කණ්ඩායම as a number of individuals තනි තනිව එක එක සාමාජිකයන් ගැන කතා කරනවා නම් බහුවචන පදයක් භාවිත කරනවා examples බලන්නකෝ දැන් පළවෙනි එක there was quite a large audience අපි was කියන ඒකවචන නාම පදේ භාවිත කරා quite සෑහෙන විශාල පිරිසක් ऑडियंस කියන්නේ සභාව කියන එක අපි සමස්ත විදිහට ගත්ත නිසා ඒක ඒක වචනෙන් කතා කරා. ඒකයි there was a quite large audience. සභාවේ ඉන්න කට්ටිය අපි එක එක කතා කරා නම් එක එක කෙනා ගැන හිතලා වෙන වෙනම කතා බහට ලක් කරා නම් බහුවචනෙන් කතා කරා. ඒක යුනිට් එකක් විදිහට ඒක වචනෙන් හිතලා කතා කරපු නිසා තමයි was. පැහැදිලිද? The audience seen as a unit. Audience එක දැක්කේ එක ඒකකයක් විදියට. ඒ නිසා ඒක වචනෙන් කිව්වා. හරි. දෙක බලන්න. The audience were already clapping
their hands. අන්න දෙවෙනි අවස්ථාවේදී audience කියන එකට were දාලා. එහෙනම් පළවෙනි අවස්ථාවේ audience කියන එකට was දැම්මේ මුළු සභාවම එකක් විදියට සලකපු නිසා. දෙවෙනි අවස්ථාවේ were දානවා audience එකට. ඇයි ඒ? එක එක්කෙනාගෙන වෙන වෙනම හිතලා කතා කරපු නිසා. audience එකේ කට්ටිය ඔක්කොමලා clap කරනවා. බලන්න දෙවෙනි කියන මොකද්ද? The audience were already clapping. Audience again, asas ne pilse. Hemo meke ke na clap karanna patan gatta. Their hands atoni. The audience seen as a group of people acting individually. E welawae kannayame inna kattiye wenawenama tani taniwa clap karanawa kiyana kaarthawath karapu nisa etara bahuwachana una. Therunada ne? समूह नाम audience සභාව මේක ඉස්සරෙන් තේරුම් හොයන්න නැතිනේ මේ වචනවල ඒ නිසා මම කියන්නේ ලියුම් නැති කෙනෙක් විතරයි ලියා ගන්න උනා ඉතින් ඇලියන නේ board board කියන්නේ උකාර්ත හම්බුනේ මණ්ඩලය මණ්ඩලය bank කියන්නේ what is bank කණ්ඩායම කණ්ඩායම committee එතන committee 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 crew කියන්නේ නමක වගේ ඉන්නවා crew එකක් සේවක කාර්යමණ්ඩලය කාර්යමණ්ඩලය සේවක මණ්ඩලය නැත්නම් කාර්යමණ්ඩලය family පවුල පවුල දැන් තනියෙන් පවුලක් කියන්න පුළුවන් අම්මා තාත්තා නංගි මල්ලි කට් එක තුනම ෆැමිලි එක. ජූරි. ජූරි කියන්නේ සභාව. සභාව. ජූරි කියන්නේ සභාව. උසාවි වගේ අපි ජූරි කියන වචනේ අහිනවා. ඔචෙස්ට්‍රා. වාදක මණ්ඩලය. වාදක මණ්ඩලය. දැන් එක්කෙනෙක් නෙවෙයි බලන්නකො. ගොඩක් වයන කට් එක තුනම තමයි ඔචෙස්ට්‍රා එකක් වෙන්නේ. පබ්ලික් මහජනය. පොදු महाजनीय पब्लिक किया नहीं तो बट एक के लिए कोटा पुरवाद पब्लिक में मैं स्टाफ कार्य मंडले टीम कंडाय कंडाय में कंडाय आरे देंगे आप इतने तीनों एक्टिविटी थ्री कराने फिलिंग द ब्लैंक्स विद द वर्ड्स गिवन इन द बॉक्स बॉक्स के अंदर तीनों वचन डाला मेक हिस स्टैम्प पुरवान इन्हें आने देखा करा कराने ඉන්නත් එකක් කතා කරගෙන බලමු. සෝ ඒක ඇක්ටිවිටි බුක් එකේ ලියලාද කරන්නේ? ඔව් ආන්සර් එක විතරක් ලියන්න හොඳනට ඇති. ඇක්ටිවිටි බුක් එකේ ලියන්නකෝ ඇක්ටිවිටි 3 කියලා ගන්නද? නම්බර්ස් ටික දාලා ආන්සර් විතරක් ලියන්න ඇති. බලා හහව සමාහලාට ගොඩක් අය ලෝගෙ ඉස්කෝලේ කරයිනේ අපෝ. ක්ලාස් විතරක් ලියන්න. नाम में कदान लांस के लिए
සර් ඇක්ටිවිටි 4 කරන්න ඕනද? ආ ඇක්ටිවිටි දැන් අරක හරියද? Yes sir. ඔව් ඒක ඉවරයි නම් චෙක් කරමුද එනවා නේ. ඒක චෙක් කරලා ඉමු ඈ. චෙක් කරලා ඉමු. සර් පුට්. Shall we check? Right. What are the answers? Let's check. In Balanda, a cricket team. Team. A cricket team. Team consists. Team. Team. Oh, a cricket team consists of 11 players. Neither. Cricket team के सामान्य के कुल हक अंतर गत में नोट किया किए हुए हो। Right. Team. इतना वोटे इतना cricket team में कर इतना में इससे का काफी simple percentage थी सा एक वचन इन सेलेक्ट हुई। खंडाय में का कितना सेलेक्ट होने सा सिंगल देखना। The medical team. वैद्य कंडाकिंग How they can tackle the dengue problem. Next. They are us. Second, can you they are us saying neither they are us. They are us. Right. Ilagatta. The ships, crew, the ships, crew, the ships crew were all saved by the navy. The इतना कोण ship पे क्या इन्ना navy क्यों? नेतांग ये save कभी तो save ना वेरना मैं क्या क्या ना क्या नहीं इतना पुनीत साथ में बहुत अच्छा दाल के work कर लाती हूँ. ऐसे crew. Fifth one, the band has only one guitarist. बैंड का एक वचन इधर साला कमोनी सा हैस के ना प्रयावदन में एक वचन है कंडाय मट्ट में इन्ने एक गिटारिस्ट के ना इधर आए थे अरे नंबर फोर कराने वाला नहीं नंबर फोर एक आठ कराना आंसर इधर आप लिखो मैं तेरे ने ट्राई